සුදැසන කෙටිතාව රාජනා කරන්නේ කීර්ති වැලිසරගේ කියන ලංකාවේ දක්ෂ කෙටිකතාකරුවෙක් එතුළ කීර්ති වැලිසරගේ කෙටිකතා කරවා ලියපු මේ නිහස් සුදහසන කියෙනන කෙටිකතාවේ අදදැකීම තමයි අභ්‍යාජ ගැමියකුුවරන සරණයේරී සහ රාජ්‍ය සේවී පවතින්න වූ එකනෙකා ලවා වැඩකරවා ගැනීමේ ස්වභාවහරිද එතකොට දැම් මෙතන අධදැකීමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා එකක් තමයි ගම ඉඳලා නගරේ රාජ්‍යකාරර්යාලයකට පැමිණෙන සරණේරිස්කෙන අභ්‍යාජ ගැමිය පිළි ඳද අධදැකම් කරගෙන තියෙනම එකටිතා අපප සම්පාදනය කිරීම. දෙක තමයි මේකට අධදැකීම් වෙලා තිෙන තව කොටසක් පසකින් තව කොටසක් අත්දැකීමක්වෙලා තිෙනවා අපේ රාජ්‍යසේවය තුළ තියෙනවා එකිනකා ලබා වැඩකරවා ගැනීම යම්මාකාරයේ ස්වභාවයක් හරිද එතෝට ඒ මුළු රාජ්‍ය සේවය අපි විවේචනයට පත් කරමින් කර කියන්න බෑ නමුත් රාජ්‍යසේවේ ඇතැම් තැන්වල රජසේේ තියන්න වූ ඇතැම් අවස්ථාවල විවිධ ඉන්න වූ නොමනා කටයතු කරන පුද්ගලයන් තුළතින්වා එකෙකා ලබා වැඩකරවා ගැනීමේ ස්වභාවය. ඒ තත්තයේ සියුම් ලෙස විවේචනයට පත්ක කරමේ ය අදැකීම් කරන ෙටිකතා නිර්මිතු වෙලා තිය දර මේගේ අදැකීමම කොටස් දෙකයි එක තමයි අ්‍යාජ ගැමියක වරන සර්ණේරිස්ගේ චරිතය අධදැකීම් කල තිවා එෙස රජ සේවේ පවතින්න වූ එකෙකා ලබා වැඩකරවා ගැනීමේ වභාවය අධ්‍යැකීම් කරගෙන කෙටි කතාකරු මේ ෙටිකත . නිර්මාණාත්මක පරසසාල්පිත කෙටිකතාවක් ලෙස පාට කැවිතති දිරිපත් කළ තියනවා. අපි බලද්ධි මේගේ කතා ප්‍රවෘතිය මෙහෙම හොවා දක්වන්න පුළො. සරණේරිස් තමාගේ ගෙවත්තේ දිරායමින් තිබූ කොස්ගහක් කැපීමට පර්මිට් එකක් ගැනීමට ගිය කතාපූත තමයි මෙතන දක්නට ලැබෙන්නේ. එතු අර ගමේ ඉඳලා නගරයට එනවා සරණේරිස්කෙන අව්‍යාජ ගැමියා, ඒ සරණේරිස්කන අව්‍යාජ ගැමියා, ගමේ ඉඳල නගරයට ඇවිල්ලා. යන්නේ උපදිසාපති කාරයාලට. ඒ උපදිසාපති කාරයායටට නැත්තම් ප්‍රාදශලයකම් කාරලට යන්නේ කොස් ගස්සක් කැපීමට පේර්මිට් එකක් නැත්තම් බලපත්‍රයක් ලබා ගැනීමට. ඒහා සම්බන්ධ කතාබෝතක් තමයි මෙතන්ද අපිට ගෙනහැර දක්වන්නේ. එතුොට සරණේරිස් ගමයින්දලා නගරයට එනවා කියන එක තුළින්. නගරයට ඇවිල් හු උපදිසාපති කාරයාලට ඇවිල්ල බස්සගෙන් බැහැලා යනවා කියන එක තුළින් කතා වාරම්භ වෙනවා. ඒවගේමතා සරණේරිස්. තමන්ගේ වැඩ කටයුතු කරගැනීමට නොහැකිව ගෙදට යන්නට ගමට යන්නට බස්සකක් බලාපොත්තින් සිටිනවාගේ අවස්ථාවෙන් කෙටි කතාව අවසංගෙනවා එතන්නේ ඒ කාල පරාසයන් දෙකාා තර සිදුවන් දෙකා තර අවස්ථා දෙකා තර ගොඩන්නනගුණු කතාපොරෘත්තිී තමයි මේක අපිට ගෙන ගඩ තියෙන්නේ. මේගේ අතාර්ථ නිරූපණය තමයි රාජ්‍ය සේවේ පැතිීමට යන්න දුප්පතුන්ට සිදුවන්නදී. එගැන රාජ්‍ය සේවේ ලවාගැීමට යන දුප්පත් මිනිසුන්ට ඇතිවන දේ මොකක්්ද කියන එක යථාර්ථවාදව සත්‍යවාදය මෙතැනින් ප්‍රකාශ කළ තියෙනවා. නිෙස මේගේ ජීවන දුෂ්ටිය ගත්ත හම ජීවන දුෘෂ්ටියය තුළ අපිට මෙහෙම දෙයක් හවාදක්වන්න පුළුව. රාජ්‍ය සේවය තුළ පවතින එකනෙකා ලබ වැඩකරවාගැනින් මේ ස්භාව විවේ්චනාත්මකු මෙතැින් හුවදක් කලා තිය. එකන හැමෝම නෙවෙයි රාජ්‍ය සේවීන ඇතැම් පිරිසක් ඇතැම් මිනිස්සුන්ගින් අල්ලස් කන්නවා දෂණ වංචාවට හවුල් කරගන්නවා කනෙකාලාවා වැඩගරවගන මේ දෂිත සරූපයක්ත්තින ඒ විේචනනාත්මක හුවදක්නොම යලෙක් කෙනනවා සමස්ස රජ්‍ය සේවක කන වේ මෙතන ඇත්තේ සයට පහක් පමණ අවැඩගන්න දෂිද රාජ්‍ය සේවිකයෝ ඒ වගේ පුද්ගල නිසාතමයි අවසන්ටර කිරිකාලට ගොම් බෙටි වඩනගේ වැඩව. දැම මේගේ රචකයා මේ හෙටිකාතාව නිර්මාණය කිරීම සඳහා නිර්මාණත්මක භාෂා ලක්ෂණ රස්සන්ට යෝග බොභාවිතා කරතිය. ඕ භාවිතා කල තින මෙතන සජවී භාෂා භාවිතයක්. කෙටි කතාව මුලසිට අගදක්වයි සජීවිී බවතියනවා ඒ වගේ නොයි ග්‍රාමිය වදන් භාවිතයක්. ටි කර ඇද හ දක්ලා යනවා.ඇවගේම අපිට කියන පුොලන් සංකේතාාන රූපී වචන ඉතාම ලස්සන්ට මෙතන යොදලදන අතර. සජීවය වස්ථානිරූපණ සජීවී සංවාධභාවිතය සජීවී චරිත නිරූපණයක් තියනවා. මේ කෙටිකතාව තුල්ල එක පූර්ණ ලක්ෂණයක් තියනවා මරුවට ඒතමයි අනුක්‍රමිකතාවර ඇැක තිබීම.ගෙටිකතාවේ මොල සිට සමාප්තිය කරා ගලායනනාකාරෙන් කෙටිකතාව විදිරිපත් කිරීම තමයි නුක්‍රමිකතාවක් කියලලා අපි කියන්න. මේ ආකාරෙන් ෙටිකතකාර. විද නිර්ණත්පක ා ක්ෂ ය දගන මේ කෙටිකතාව අපූරු කෙටිකතාවක් ලෙස පාට කියයාට ප්‍ර්‍යක්ෂක තිබෙනවා.